ආයුබෝවන් සුබ දවසක්. ඉතින් ඔන්න ජේපමෝ channel එකත් එක්ක බලන් ඉන්න ඔයාලට ඔන්න අද තවත් අපේ භාෂාවෙන් කිව්වොත් පට්ට චරිතයක් ඔන්න අරන් ආවා. ඔයාලා හෙව්වා මොකද වුනේ කොහෙද හිටියේ හින්ද මන්ද විස්තර ගොඩාක් ඔන්න හෙව්වා. ඉතින් ඔන්න ඒ ඉල්ලීම ඉටු කරන්න ඔන්න අපි එකඟ ආවා. ඉතින් දැන් අපේ YouTube channel subscribe කරන්න අවතාර කරන්න එපා. එහා පැත්තේ bell icon එකක් තියෙනවා ඒක ඔබන්න. ඒක ඉබුවත් අනිවාර්යෙන්ම මුල වගේම අපි අගත් කියනවා කලාකරුවන්ගේ තොරතුරු ඇත්ත ජීවිතයේ තොරතුරු ඔයාලට ඔයාලගේ ජංගම දුරකථනයට ඩෙස්ක්ටොප් මැෂින් එකට ගෙන ඉන්න අපි පොරොන්දු වෙනවා. ආයිබන් බබේ. ආයිබන්. ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නවා ඔයාලා ගෙදරට. ජේපමෝ channel එකේ ගොඩක් අය බොබි අයියා කෝ කියලා ඇහුවා. ඔව්. ඉතින් මට කියන්නකෝ මේ කොහෙද කියලා. මේ ඇවිල්ලා මගේ ගේ වගේ තමයි. මේ හොටෙල් එකක්, වෝටර්ලෑන්ඩ් හොටෙල් එක. ඉතින් හොටෙල් එකට යහපැති තමයි අල්ලපු ගේ මම කියන්න මෙතන කොහෙද කියලා ගම මේක ඇවිල්ලා කොච්චි කඩේ කම්මල්තොටපොළ 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 මලයන්දලුව එහා පැත්තේ තියෙන්නේ මා ඔය එහා පැත්තේ හැමිල්ටන් ඇල එතකොට මේ මා ඔය ඉවර වෙන තැන පල්ලිය එහා පැත්තේ සින්දාච්චි පල්ලිය ලස්සන තැනක තමයි ඉන්නේ. ඉතින් මේ පුංචි කාලේ ඉඳලා හැදෙන වැඩුණු පැත්තද මේ? ඔව් පොඩි කාලේ ඉඳන් ඉතින් මට කියන්න ඔකද වැඩසටහන ඉස්සෙල්ලා මම අහන ඔයාගේ නම මොකද්ද කියලා. නම බොබි මාල්. බොබි මාල් එතනින් එහාට නමක් නැද්ද අතරම? එතනින් එහාට කියන්නේ බොබි මාල් කියන්නේ මට පට බැඳුණු නමක්. ඒක දෙසින් ලුගේකොඩ මහත්තයා තමයි මට ඒ නම දැම්මේ. මගේ ස්වරූපේ බල්ලා ඕල් රයිට් බෑන්ඩ් එක තුලින් තමයි ඒ නම බොබි මාල් කියන නම එළියට ආවේ. ඕල් රයිට් කියන සංගීත කණ්ඩායම හරහා තමයි. ඉතින් රටක් ලෝකයක් අඳුරගත්තා. අඳුරගත්තා. ආ ඉතින් මට කියන්නකෝ එතකොට ඔයාගේ මොනවාද උපන්දිනය මතක් කරන්න පුළුවන්ද? කියන්නේ පොඩි වයසක මෙච්චර දෙයක් කරන්නේ මේ පොඩි කොල්ලෙක්ද ලොකු කොල්ලෙක්ද කියලා පාර කට්ටි අහනවා. පොඩි වගේ පේනවා ඉතින්. මම වගේ උපන්දිනය ඇවිල්ලා කියන්නම්. ඔව් කියන්න අවුලක් නැහැ. 1989 9 වෙනි මාසේ 6 වෙනිදා. උපන්දිනේ එකයි. ඔව් මේ නිදා තමයි මේ පුද්ගලයා පුද්ගලයා පුදුනේ 9 වෙනිදාද? ඔව්. ඉතින් රටට මෙච්චර දෙයක් කරපු පුද්ගලයා ඔයා ඒතොර නේ. මෙච්චර ලොකු දෙයක් කරේ නෑ. නමුත් මිනිස්සුගේ ඒතොර දෙයක් ඇඳලා ඉවරයි. ඔව් කිටි කාලයක් තුලදී මාව ගොඩක් පිරිසක් අඳුනගත්තා. කිටි කාලයක් තුලදී පිමි ගොඩක් පැන්නා මගේ. නමුත් කිටි කාලයක් අතරනේ ඔයා දැන් කියන්නේ. නමුත් ඔයාගේ අතීතයේ ගොඩක් දුරයි කියලා මං කිව්වා. දුරයි කියන්නේ කොහමද? ඒ කියුවේ වා ගොඩක් බෑන්ඩ්ස් වල ප්ලේ කරලා තියෙනවා. ගොඩක් කියන්නේ මුලින්ම මම හිටියා මුලින්ම මතක් කරන්න පුළුවන්ද? මුලින්ම මතක් කරොත් සිසිලියස් සංගීත කණ්ඩායම මාය අයියායි පටන් ගත්තා. ඒකේ මම ඩ්‍රම්ස් වාදක කැටියට. එතකොට ඒදි මට ඔයාවත් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අග්‍ර සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදනය කරා. ඊට පස්සේ ෆයර් රේස් සංගීත කණ්ඩායමේ තමයි ගීත ගායනය කරන්න පටන් ගත්තේ මම. ඉතින් එතනින් පටන් ගත්ත පටන් ගනිලා තමයි එතනින් ඕල් රයිට් ගියා. ගොඩක් කට්ටි උදව් කරා ඕල් රයිට් සංගීත කණ්ඩායමට මාව. දැන් ඔයා කියන්නේ ඕල් රයිට් සංගීත කණ්ඩායමට යන්න කොහොමද කපහැදුනේ? මොකද වාට දැන් තියෙන තැනට හැදෙන්න මම හිතන්නේ ඕල් රයිට් කියන සංගීත කණ්ඩායම ලොකු පිටුවහලක් වුණා. ඔව් අනිවාර්යයෙන්ම ඕල්ඩ් සංගීත කණ්ඩායම මට මුණ ගැහෙන්නේ ඩ්‍රීම් ස්ටාර්. මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට සහභාගී වුණා. ඒකෙන් අවසාන 16 දෙනා අතරට මාව තේරුණා. ඊට පස්සේ වීඩියෝ එකක් දෙකක් දැකලා තමයි දිලීප අය මට කතා කරේ. දිලීප අය කතා කරා. එතකොට මම ලොකු කැමැත්තක් දැක්ුවේ නැහැ එතනට යන්නත්. ඉතින් අර මම හිතුවේ එතනට ගිහිල්ලා මේ ඔඩිෂන් එකක් බලලා මේ එතනින් අර තරගාරිතයේ කියලා මම හිතුවේ. මම එහෙම හිතලා යන්න එච්චර අදිමදි කරා. ඊට පස්සේ පාලිත අයියා එහෙම කතා කරා. අග්‍ර සංගීත කණ්ඩායමකට පාලිත අයියා කතා කරලා තමයි මට යන්න කියලා කිව්වේ. එයා තමයි මාව රුසුරු අයියලා හරහා මුරාගස්සලා. මේක වෙන දුරදි කතාව. ඇත්තම ඕල්ඩ් සංගීත කණ්ඩායමවල මොකද්ද වුනේ? ඇත්තම වයින් කරාද මිනිස්සු කියනවා ඔයා වයින් කරා කියලා. අපි දන්නේ නැහැ ඇත්ත කතාව. මම බය නැතුව කියනවා මං මාව වයින් කරේ නැහැ. මම වයින් වුණා. ඒ මොකුත් නෙමෙයි මට සංගීත කණ්ඩායම මුණ ගැහෙනවා. ෂාන් නැහැ මට කතා කරා. එතකොට ඉතින් සින්දු කිව්වට ඉතින් අපි විනෝදාංශයක් හැටියට කරන දෙයක් නෙමෙයිනේ. කලින් කරේ විනෝදාංශයක් හැටියට. ඉතින් අපි කොච්චර ගීත ගායනා කරා දැන් අපි කරන්නේ රස්සාවක් හැටියට. ඉතින් මට එතන හම්බෙච්ච සැලරියත් එක්ක අනුව සාධාරණ සැලරියක් මට එහෙන් හම්බ වෙන දෙන්නම් කියලා මට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව මත තමයි මම එතනින් සමුගත්තේ.
සනිඳප යන්න තමයි මම එතනින් අයින් වුණේ. දැන් සනිඳප සංගීත කණ්ඩායමට කොහොමද පාර දොර විවෘත කරගන්නේ? ඒක කියන ලොකු කාලයක් ගියේ නෑ, දවසයි දෙකයි. කියන්නේ සාන්නය කතා කරා, මම එහෙට ගියා. කෙලින්ම කියන්නේ මේ ඔඩිෂන් එකක් මුකුත් නෑ. කෙලින්ම ගිය ගමන් මට සින්දු ටිකක් දුන්න බලන්න. ඒ සින්දු ටික බලාගත්තා. සතියක් ඇතුළත මේ ෂෝ කරන්න පටන් ගත්තා අපි. ප්‍රසංග කියන්නේ ෂාන්නාය තමයි මට කෙලින්ම කතා කරලා සම්බන්ධ කරලා වැන්නට ගත්තා. ඔව් ෂාන්නාය තමයි කතා කරේ මට. මට වා නිතරම කියලා දෙන තමයි මගේ හීනයක් තිබ්බා ජුඩ්ඩයි. මට කියන්නේ ජුඩ්ඩයි කියලා නේ. බෑන්ඩ් එකේ කාලේ ඉඳලාම කියන. ඒ අවුරුදු මම හිතන්නේ 10 වගේ උඩදී. 7ක් 8ක් වගේ නේ. කියන මගේ එකම හීනේ සනිදප යන එක තමයි කියලා ඔයා මට කියලා තියෙනවා. ඔව් මතකයි මතකයි. ඔව් ඉතින් මට ආසම බෑන්ඩ් එක අදටත් සනිදප සංගීත ගන්නව දැන් මම ආසම සංගීත ගන්නෑ. මේ යාළගේ සංගීතයට මම හරි ආසයි. ඉතින් හීනයක් තිබ්බා මං ඉස්සර මේ කියන්නේ ඉගොඩ ප්‍රසංගය ඉන්නේ සින්දාත්‍රයේ පේන පල්ලි තියෙන්නේ පල්ලියට හැපැත්තෙන් තමයි ප්‍රසංගය ඉන්නේ. ඉතින් පොඩි කාලේ මම අපේ තාත්තා මුහුද යන්නේ. තාත්තා මුහුදට ගිහිල්ලා අල්ලගෙන මාළු මමත් සපෝට් එකක් දීලා බේරලා දීලා හොරෙන් හංග ගන්න මාළු කූරි කොහොමාරි රුපියල් ඒ දවස් රුපියල් 5600ක මාළු මම ඔසරා හංග ගන්නවා. ඉතින් ඒ මාළු උරේක දාලා හොරෙන් මම තාත්තගේ බෝට්ටු අරගෙන තමයි එන්ජිම ස්ටාර්ට් කරන්නත් බෑ තරම් පොඩි මට. ඉතින් මේ මේකෙන් පැදගෙන යන්නේ ලීගකින් පැදගෙන තමයි ගොඩ යන්නේ. මාළු කුදුරක් නෙමෙයිනේ මීටර් 50ක් 60ක් වගේ. ඉතින් පැදගෙන ගිහිල්ලා පුට්සයිකලෙත් දාන් යන්නේ. පැදන් ගිහිල්ලා මේ කොහොම හරි මාළු එකත් අරගෙන අඳුරන්නේ නැහැ ලොකුවට අඳුරන්නේ නැහැ ප්‍රසංග අයියා. මාළුත් අරගෙන මාළු මේ මාළු එක දෙන්න වගේ තමයි යන්නේ ප්‍රසංග අයියේ. මේ අර මාළු ටිකක් ගෙනාවා. දැන් බලන්න යන්නේ. බලන්න යන්නේ මේ පයින් දවසේම තමයි ගියේ. මාළු ටිකක් ගෙනාවා. මල්ලී මේ කිව්වා දැකලා පුරුදුයි එහෙම කියලා ඊට කලින් එහෙම දැකලා හම්බෙලා කතා කරලා තියෙනවා එතනද. එයාලා ඒ දවස්වල න සනිදප ජනප්‍රිය කාලේ. ඉතින් කොහොමාරි මෑ කරලා පළවෙනි දවසේ කතා කරලා ආවා. ඊට පස්සේ ආයේ දවස් දෙක තුනකදී ආයේ ගිහිල්ලා මාළු අරගෙන ගිහිල්ලා මම ඇහුවා ප්‍රසංගයයේ මම මේ ඩ්‍රම්ස් ප්ලේ කරන කෙනෙක් පොඩි මට අවුරුදු 14ක් විතර වගේ. මේ මට ඔයාගේ ඩ්‍රම් සෙට් එක පොඩ්ඩක් ප්ලේ කරන්න පුළුවන්ද කියලා ඇහුවා. පස්සේ ප්‍රසංගය පොඩ්ඩක් කල්පනා කරලා මේ මල්ලී මම කාටත් එහෙම මේ ඩ්‍රම් සෙට් එක ප්ලේ කරන්න දීලත් නැහැ ප්ලේ කරලත් නැහැ. කමක් නැව පොඩීනේ මේ ප්ලේ කරන්න කියලා කිව්වා. බලමුකෝ ඔයා ප්ලේ කරන විදිය පොඩ්ඩක් බලමු කියලා කොහොමද ප්ලේ කරන්නේ. එහෙම එහෙම ගිහිල්ලා මාළු දීලා තමයි පගාවක් දීලා තමයි යාළු කරගත්තේ. යාළු කරගත්තේ. ඒ අතරේ වා සනදපට ගියා. සනදප සංගීත යන්නේ. ඒ අතර කියන්නේ මොඩ කාලේ පස්සේ යන්නේ ඊනේ ඊට කොට ගත්තා. ඔව් අවුරුදු 28 දී තමයි මම සනදප ගියේ. ඉතින් මට කියන්න ඕනේ දැන් ඔය සියලු දේවල් ලෙන්ඩ කිසියම් කෙනෙක්ගේ පවුලේ ආභාෂය වැදගත් වෙනවා. අම්මා තාත්තා ඒ ගත්තාම දරුවෙට උපදිනවනේ දේවල් පරම්පරම් පරම්පරාවට. ඔයා අපි අහලා තියෙනවා මම දැකලා තියෙනවා. ඔයා මාර වැඩකාරයෙක්නේ. මම ඉන්ස්ට්‍රුමන්ට් ගත්තාම ඕන එකක් ප්ලේ කරනවා. සින්දුත් ඕනම භාෂාවෙන් කියනවා බොරු කියන්නේ හැබැයි. නමුත් හොයාගන්න බැරි විදිහට සින්දු කියනවා. ඇත්තනවා කියන කතාව. ඔව් එහෙමත් වෙනවා ඉදින්නේ. ඒ කියන්නේ ටෝන් එකනේ දෙන්නවනේ සද්ද දෙන්නවනේ. ටෝන් එක දෙනවා කිසිම කෙනෙක්ට ඔයා ගන්න බැරි වෙනවා ඉතින්. ඔයා ගන්න බැරි වෙනවා. ඉතින් මට දැන් පෞලි ආభాෂයක් ආවද ඔයාගේ මේ ගීත ගායනා කරන මේ අරලියට එන්නවා. ඒක අපේ තාත්තගේ ආభాෂය. තාත්තා ඔය ඉස්සර මේ ගමේ තියෙන වෙඩින් වලදී තාත්තා ගාව තිබිලා තියෙන ලවුඩ් ස්පීකර් දෙකක්. ස්පීකර් දෙකක්. ඒ ස්පීකර් දෙක මේ පොල් ගහක කොහරි ගහක් ගැට ගහලා තමයි ඒ දවස්වල ඉතින් බෑන් කරන්න නැහැ නේ ගොඩක්. පරණ අතීතේ. පරණ අතීතේ. ඉතින් තාත්තා තමයි සින්දු කියන්නේ. තාත්තා කොහමද සින්දු 15ක් විතර මෙයා කරලා එයාට ගානක් හම්බ වෙනවා. ඒ දවස්වල රැකියාවක් හැටියට එහෙම තමයි කරලා තියෙන්නේ. ක්ලාස් ස්පීකර් දාලා සින්දු කියනවා. ස්පීකර් දාලා මයික් එකකින් ඇම්බැක් කරලා සින්දු කියනවා. ඉතින් හොඳට සින්දු කියනවා. කියන්නේ තාත්තලත් ගත්තොත් අර ටෝන් එක දෙන්න පුළුවන්. භාෂා මොකද්ද කියලා අඳුරන්නේ නැහැ. ඒ සාධාරණය කරනවා. ඔව්. ඉතින් එහෙම තාත්තගේ ආභාෂය තමයි ඉතින් මට ලැබිලා තිනවනම් ලැබිලා තිනවනවා කියලා ඉතින් මම හිතන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ඒක තමයි රටක් ලෝකයක් වැළඳගත්තේ කෙටි කාලයක් තුල. කෙටි කාලයක් තුල දෝ ඒක ඇත්ත අපි සතුට වෙනවා අපිත් එක්ක හිටපු හිතවත් එක්ක තමයි ඉතින් මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් গিටාර එක අතේ තියෙන වෙලේ විශේෂ මතක් ගන්න මේක අමුතුම ජාතියේ গিටාර එකක්. මෙයාගේ ස්ටයිල් එක මේක. මෙයා කැමති නැහැ කොහොමත් ඒ කාලේ ඉඳලාම ඔහොමනේ.
පොඩි සින්දුවක් වන් කියලා වෙන්නන්න ඕන ඕන බලන් ඉන්න පුළුවන් බලන් ඉන්නාට අමුතු දෙයක් වෙයි කම්බි තුනයි ගහන්නේ අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න නිරතුරුව අභිමානයේ පටේ තවත් කම්බර් ගවලා දාන්න. ඇත්තටම පට්ට ඉතින් මේ කටහඬ ඉතින් අහන්න දෙයක් නැහැ අරු 10 30. වොයිස් එක පොඩ්ඩක් ගිහිල්ලා තියෙන ඊයේ ප්‍රසංගයක් තිබිලා පොඩ්ඩක් දඟ වැඩ කරලා උගුර පොඩ්ඩක් ගියා. දඟ වැඩ කරාම ගියා ඔන්න ඔය මාර්තුකාවක් ඇදලා ගත්තා. මිනිස්සු අහන ප්‍රශ්නයක් සහ ඇඟිල්ල දික් කරන මාර්තුකාවක්. ඔයා මට කෙලින් උත්තර දෙන්න ඕනේ. ඇත්තටම කුඩු ගහනවා. මන්ද? ඔව්. පාවිච්චි කරා කරා සනදව සංගීත කණ්ඩායම අයින් වෙන්න හේතුව ඒකද නෑ ඒක හේතුවක් වුණා දැන් මිනිස්සු කියන ඔයා එහෙම කරා කියලා ඒකත් කියන්නේ මේ මගේ පැත්තෙන් බැලුවොත් පැත්තෙන් බැලුවා හේතුවක් තමයි ඉතින් හේතුවක් වුණා ඒක ඉතින් බෑන්ඩ් එකෙන් මට කොන්දේසි ටිකක් දැම්මා මේ ඉන්න කාලේ පිට එක්ක ඉන්නෝ නම් මල්ලි මේ කොන්දේසි වලට ඇතුල් වෙන්න ඕනේ ඉතින් ඒකට ඔයා ග්‍රිනං විතරක් අපිත් එක්ක ඉන්න නැත්තම් මල්ලි මේ ගෙදර ඉන්න දැන් ඔයා ඔයා ඉන්න කියන මාර්තුකාවේ හිටියා නමුත් අදක්ෂේ මේකයි මේ කියන්නේ සමහර කොන්දේසි කියන්නේ ලොකු වලින් මිදලා ඉන්න පුළුවන් සමහර දේවල් මට අමාරුයි කියන්නේ මේ කියන්නේ පාලනය කරගන්න අමාරුයි. පාලනය කරගන්න අමාරුයි කියන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අමාරුයින්ද මේ මම කියලා නතර වුණා. ඉතින් මට මේ කියන්නේ සංගීතය කියන දේ හිත සෑහළුවෙන් හරි නිදහසේ ඒ කියන්නේ කරන්න පුළුවන් කරන්න ඕන දෙයක් ඒක. මොකද ඔයාගේ හීනෙකට ඔයා ගියේ ඔයා හීනෙකට ඔයා ගියේ ඔයා හීනෙන් ඉඳලා ඔයාව තල්ලු වෙනවා ඔය මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. ඇසාව දෙවෙනි පාරට ඔයා දෙන්න යනවා. ඔව්. දෙවෙනි පාරත් ඔයා විසික් වෙනවා. ඇත්තටම ඔබ මිදෙන්න බැරිද වාල? මිදිලා ඉන්නේ මම නෑ. මිදිලා ඉන්නේ. බෝල් ගන්න ඕනේ නෑ මිදිලා ඉන්නේ. ඉතින් මේ ඒකම එතනට මේ ගැටලුවක් උන්නේ නෑ. වෙන වෙන ප්‍රශ්නත් තිබ්බා. ඒක හිඳ තමයි මම කියලා නතර වුනේ. සංගීතය ප්‍රශ්නාවක් නැද්ද? බෑන්ඩ් එකේ. නෑ සංගීත අය මාත් එක්ක එහෙම ලොකුවට කතා කරලත් නෑ මාත් එක්ක. කතා කරලා තියෙනවා හම්බෙලා කතා කරලා තියෙනවා. එහෙම ලොකුවට මට නීත්‍රිතිවත් මුකුත් දාන්න ආවේ නෑ. ඔය ප්‍රශ්නම තිබ්බා ඩොලරයිට් සංගත ගන්න නැහැ මොකද? ඔව් ඒ ප්‍රශ්නම තිබ්බා. ඉතින් ඔව් කැපුවද ඒවලා?
එයාලා කියන්නේ ඔයා ඉවත් කරන්න ඕනේ මෙයා හරියන්නේ අපිට අසාධාරණයක් කරන්න එතනට තාවා එතනටත් ආවා මොකද මේ ගැලපෙන්නේ නැති දේවල් කොහොමත් ඉතින් ගැලපෙන්නේ නැහැ නේ ඉතින් ඒ කියන්නේ නමක් හදාගෙන අවිලා තියෙන එයාලගේ මේ මේ දේවල් එක්කනේ කියන්නේ මේ ඉතින් එතනට නුගෙන පළ දේවල් අපි කරොත් ඉතින් ගැලපෙන්නේ නැහැ නේ ඉතින් ඉතින් එතනට එතනින් මම මේ කරලා ඒවා වැරදි අඩුපාඩු හදාගත්තා මම අදාගෙන තමයි හිටියේ කාලය තුල හිටියේ. තාද තමයි ගොඩක් කෙනෙක් කියනවා බොබි මාල් කියන චරිතයට මුලා මතක වෙනවා කියලා. ඇත්තටම වාට එහෙම අනේ නැහැ. එහෙම දෙයක් නැහැ. මේ ගමේ දැක්කත් මම කාත් එක්කම කතා බහ කරනවා තරහ කෙනෙක් මාත් එක්ක නැහැ. තරහකාරයෙක් ගමෙත් නැහැ රටෙත් නැහැ. සමහර අය ඇති ඒ උනට එයාලත් එක්ක මම තරහ නැහැ. ඉරිසියාකාරෝ ඉන්නවා. ඉරිසියාකාරයෝ ඉන්නවා ඇති. මට නම් එහෙම දන්නේ නැහැ මං එයාලා වඳුරන්නේ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ගොඩක් කලාකරුවෝ තෝරගන්න වැරදි මාර්ග දෙයක් තමයි. එකක් ලිංගිකත්වයේ අනිත් එක මත්ද්‍රව්‍යය. ඔය දෙක තමයි තෝරගන්නේ. ඉතින් මට කියන්නකෝ දැන් ඔයා මත්ද්‍රව්‍ය භාවිතා කළා කියලා පිළිගත්තනේ. එතකොට ওই දේවල් මියුසික් මියුසිෂියන් කෙනෙක්ට අවශ්‍ය දෙයක්ද? නෑ කොටින්ම අවශ්‍ය වෙන්නේ නැහැ. සහැල්ලු තියෙන නිරෝගී නිරෝගීව සහැල්ලුවෙන් ඉන්නව තරම් මිනිසුන්ට කියන්නේ මිනිසුන්ට කියන්නේ ක්‍රවුඩ් එකට ටැලන්ට් එකක් පෙන්වන්න පුළුවන් අවස්ථාව බොහෝ වැඩි කියලා සහැල්ලුවෙන් ඉන්න එක නිරෝගීව කිසි දෙයක් ඇඟ කිසිම ඇල්කොහොල් ලෑන් නැතුව ඇනඩෝල් පෙත්තක් වන් නැතුව ඉන්නවා කියන්නේ සහැල්ලුවෙන් ඉන්නවා කියන්නේ ඒ තරම් දෙයක් නෑ. මොකද සමහර කට්ටිය කියනවා ගංජා ගහපුවාම ඔව් ගංජා බිව්වහම ඔව් ගීත ගායනා කරන්න මාර ලේසි පහසුයි කියලා. අනේ බොරු කතාවක් ඒක. වගේමෙන්ද කියන්නේ? අනිවාර්යෙන්ම. බය වුන්නේ මම කියන්නේ බීලා සිං කරලා තියෙනවා. ඒ කියන්නේ හරියන්නේ නැති හින්දා ඒක මම මේ ප්‍රසංගවලදී පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ලංකාවේ කලාකරුවෝ භාවිතා කරනවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? පිළිගන්නවා. ගොඩක් අය පාවිච්චි කරනවා. ගංජා වලට හැගිය කුඩු. ඔව්. කුඩු ගහලා සින්දු කියන කට්ටිය ඉන්නවා. ගංජා ගහලා සින්දු කියන කට්ටිය. කුඩු ගහලා කුඩේ කුඩුණු කට්ටියත් ඉන්නවා. අනිවාර්යයෙන්ම. කුඩේ කුඩුණු කට්ටියත් ඉන්නවා. අරක්කු බීලා සින්දු කියන කට්ටිය ඉන්නවා. අරක්කු බීලත් නැති වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් මම නම් කියන්නේ කිසි දෙයක් නැතුව සහැල්ලුවෙන් ස්ටේජ් එකක් උඩ ගීත ගායනා කරන තරම් රුපියක් වෙන ලබන්න බෑ මට නම්. ඉතින් මට කියන්නකෝ බොබී දැන් ඉතින් ඔයා දැන් මේ ආපු ගමන බලද්දී ගොඩක් දෙනෙක් ඔයාට කියනවා ජීවිතය අසාර්ථක කරගත්තා කියලා ඔයා විසින්ම. අනේ නෑ. මට යන්න ඕන හීන වලට මං ගියා. මගේ හීනයක් තමයි සනිත සංගීත කණ්ඩායමට යන එක. එකක් ජනප්‍රිය පොඩ්ඩක් කරේ රටේ සුළු පිරිසක් අතරේ හරි ජනප්‍රිය වෙන චරිතයක් මේකේ හීනයක් තිබ්බා. ඒ හීන ගොඩක් තිබ්බා. මට හීන කියන්නේ ගොඩක් මම සාර්ථක කරගත්තා. ඉතින් මම අවුරුද්දක් හිටියා සඳප සංගීත කණ්ඩායමත් එක්ක. ඉතින් එයාලත් එක්ක මම ලෝකේ වටේම සමහර ලංකාවේ සංගීත කණ්ඩායම් නොගිය රටවලට ගියා. අපි ඔය අයර්ලන්ඩ් වගේ මම හිතන්නේ ලංකාවේ සංගීත කණ්ඩායම් ගිහිල්ලා නැහැ. සඳප විතරයි මම හිතන්නේ ගිහිල්ලා තියෙන්නේ. ඒක වාසනාව කරගත්තා. ඉතින් ගොඩක් රටවලට ගියා. ඉතින් මම එක හීනයක් තමයි ෆ්ලයිට් එක ගැන එක. ඒක මම කිටි කාලය තුළදී මට කරගත්තා. සැබෑ වුණ හීනයක් ඒක. ඇත්තටම සඳප අතහරලා යන්න හේතුවක් වෙද්දි වාට දුක හේතුන්නක්ද? ඇයි මම මෙච්චර මේ මහන්සියෙන් හම්බ කරගත්ත තැන නැති කරගන්න හදන්නේ කියලා. දුක මම හිතන්නේ වරක් දෙවරක් නෙමෙයි මම හිතන්නේ 10000 වාරයක් වාට හිතන්න ඕන තැනක් කියලා හිතන්නේ නැද්ද? ඔව් කියන්නේ දුක හේතුණා මට. දුක හේතුණාට කරන්න දෙයක් නැහැ. අර අපිට තියෙනවානේ මේ අර කෙලිම කිව්වොත් ප්‍රිමිකමක් කාටත් නැමෙන්නේ නැහැ, පදිරි වෙන්නේ නැහැ. අර එහෙම කියනවා කියන්නේ ලොකු කමකට නෙමෙයි කියන්නේ මම කාටත් මම කියන්නේ නැමෙන්නේ යන්නේ මම සාන්නයි අර කියන්නේ එහෙම මම කියන්නේ මම කියන්නේ දෙවරක් කතා කරන්න ගියේ නැහැ. එකපාරක් මම කතා කරා. එකපාරක් කතා කරලා මම එකපාරක් උත්තර දුන්නා. එතනින් ඒ ප්‍රශ්නේ එතනින් මෙයා වුණා. දෙවෙනි පාර මම කතා කරලා මේ සාන්නයි මම වැරදි හදාගන්නම් මේ අඩුපාඩු හදාගන්නම් කියලා මම පස්සෙන් ගියේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ සතුටු වෙනවා. හැකියාවත් එක්ක වා සටන් කරගත්තා වා විසින්ම. ඔව් මම බය නැහැ කියන්නේ මේ මට දැනටත් බුකින් වෙච්ච ප්‍රසංග ගණනාවක් තියෙනවා තනියම යන එකේ ඉංග්‍රීසි දැන් ළඟදී ඕලාරේ සංගීත කණ්ඩායමත් එක්ක අත්වල් බැඳගත්තා. එයාලත් එක්කත් ෂෝ දෙක තුනක් දැනට කියන්නේ මේ ආරංචි හැටියට දැන් දැනට මම කරලා තියෙනවා මේ ෂෝ නැති කාලේ අර ප්‍රශ්නෙත් එක්ක. ඔව් කියන්නේ එයාලත් එක්ක හිටියා වගේම තමයි දැන් ඉන්න සංගීත කණ්ඩායමත් එක්කත් මං ඉන්නේ සනඳ එක්ක. එයා දැන් ඔහොම කිව්වට එළියේ ඉන්න අය කියනවා සනඳ වගේ සංගීත කණ්ඩායම ඉඳලා ඔයාට ඇයි එහෙම යන්න
උනේ කියන එක. මට කියන්නේ මේ ජනප්‍රිය සංගීත කණ්ඩායම වලට යන්න තිබ්බා. ගොඩක් සංගීත කණ්ඩායම් වලින් මට කතා කරා. බොරු කියන්න ඕනේ නැහැ කතා කරා. ඉතින් මට ආසාවක් තිබ්බා මම සංගීත කණ්ඩායමකට ගිහිල්ලා මගේ හිතේ තියෙනවානේ මගේ උළුවේ තියෙන සද්ද ටිකක්. අලුත් සද්ද ටිකක් කියන්නේ ඇහි ලංකාවේ ප්ලේ කරලා නැති ඇහිති නැති සද්ද ටිකක්. ඉතින් ඒ සද්ද ටික අලුත් සද්දයක් බොබි මාල්ගේ සද්දයක් මේ ලංකාවට හඳුන්වලා දෙන්න වගේ ආසාවක් මට තියෙනවා. කියන්නේ ඒක දැනටත් සාර්ථකයි, ගොඩක් දුරට සාර්ථකයි, බොහෝ දුරට සාර්ථකයි. මම දැන් ගිහිල්ලා ප්‍රසංග තුනකට සහභාගී වුණා අලුත් සංගීත කණ්ඩායමත් එක්ක. ඉතින් එයාලත් එක්ක වැඩ කරන්න මට ලේසි. කියන්නේ මාත් එක්ක මුලින් හිටපු වාගලට සහයෝගය සපෝට් කරනවා. ඔව්. ඒ කියන්නේ මම කියන කරන දේවල් එයාලා කරනවා, ගන්න ඕන සද්ද ටික ගන්නවා, ඒ ටෝන් ටික ගන්නවා. ඒ කියන්නේ මගේ ආසාව තමයි ඉලෙක්ට්‍රික් භාණ්ඩය තුලින් එකෝස්ටික් සංගීතය ගන්න එක. ඒ කියන්නේ ඒකත් ඒ කියන්නේ අර මේ අර බොරු එකක් නෙමෙයි. අතන ඇස් වහන් හිටියොත් අපි ගහන සංගීතය මේ ඉකෝස්ටික් ගහපු හොයාගන්න බැරි යන විදියට කරන එක තමයි මගේ ආසාවක්. ඒක අනිවාර්යෙන් ආසාව ඉෂ්ට කරනවා. අනිවාර්යෙන් හදවතින්ම ගමන යන්න කියලා තමයි අපි එක හිතින් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අනිවාර්යෙන් තව ගීතයක් යන්න ඕනේ. ඔය කටහඬ ඉන්න අනිවාර්යෙන්ම අහන්න ඕනේ. අපි ගොඩක් දෙනෙක් ඉල්ලීමක් තිබ්බා හිමින් සැරේ කියන ගීතය ගායනා කරන්න ඕනේ බොබි මාල් කියලා අපිට මැසේජස් වගේක් ආවා. එතන මාව ගොඩක් කට්ටිය හඳුනගත්ත සින්දුවක් ඒක. ජයියා මාට සින්දුව දීලා තියෙන්නේ මේ ඔබ ඔය වුණතනක මේ සින්දුව කියන්නේ ඔයාගේ වගේ තමයි මේ සින්දුව. ඔයාලත් මේ සින්දුව මම දැන් ඒ ගීත ජනප්‍රිය වුණේ ඔයා කිව්වට පස්සේ තමයි. ඒක පරණ අතීතයේ ඉඳලා ඔය ගීත ගායනා කරනවන්නේ නැහැ. එහෙම එකක් තිබ්බා. ඔහොත් කියනවා විරාජ්ජයත් හෙමිසරේ ඇවිත්ින් ඔයා මගේ කනට කොඳුරලා ගියා. ඔයා මගේ වෙන කාගේවත් නොයි කියා සිතින්නේ පතන්නේම ඔයත් මගේම වෙන්න කියා. ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා කවුරුන් බලා කියත් ඔබේ ළඟට ගන්න හිතේනවා. කවුරු හිනා වුණත් අනේ රත්තරන් ඔයා දිහා බලා ඉන්න හිතේනවා. හිතේ හැඟුම් ගොඩක් තියන් ඔයා දිහා බලන් ගානා කරපු දවසේ වැඩිම ලකුණු මට හම්බුණා. මතක් කරද්දි මතක් කරන්න ඕනේ රියලිටි වැඩි සරහන් වල හිටියා. ඒ ගැන මතක් කරන්න ඕක. මොකද උනේ ඉතින් දෙයක් වුණාද නැත්නම් දෙයක් පුරු දේවල් වුණාද ජීවිතේ හම්බ නෑ නෑ රියලිටි ඒ chance එක මට ජීවිතේ හම්බෙච්ච chance එක ඒක. මුත් නෙමේ මේ එන මට ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා හඳුනගත්තෙ එතනින් ගිහිල්ලා මට ගොඩක් කියන්නේ voice training එහෙම හම්බුණා. ඒ කියන්නේ පින්මේ යද්දි එහෙන් හම්බුණා අපිට දායදයක් හම්බුණා වගේ නිකන් වුණා. එහෙම හම්බුණා අපි ලක්ෂ ගණන් වියදම් කරලා කරන්න ඕන දේවල් මට නිකන් හම්බුණා කියලා මම හිතනවා. අනිවාර්යයෙන් දැන් මේ වෙනකොට දෙන ආයතනත් එක්ක සම්බන්ධකම් තියෙනවද? මොකද ඒ කාලේ මේව අතහැරලා දැම්මද? ලොකු සම්බන්ධතාවයක් නැහැ. මට වැඩසටහන් දෙක තුනකට කතා කරා. ඉතින් සමාගම් ඕනේ මට යන්න බැරි වුණා. කියන්නේ මේ සමහර දේවල් ෂෝත් එක්ක යන්න බැරුව ගියා. එහෙම තමයි චැම්පියන්ස් ස්ටාර් වැඩසටහන් දෙක තුනකට මම කතා කරා. තුන් පාරක් මට යන්න බැරුව ගියා. ඉතින් සමා වෙන්න මේ දේ ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් සෝෂල් මීඩියා හැම පාවිච්චි කරනවාද? Facebook, Twitter, Instagram එහෙම තියෙනවද? ඔව් Facebook තියෙනවා. නම කොහමද? Facebook එකක් තියෙනවා බොබි මාල් වෝලාරේ කියලා, එකක් තියෙනවා බොබි මාල් සනදව කියලා. දෙකම වාගේ. ඔව් දෙකම වාගේ.
බැරි වෙලාවත් දැන් කිව්වොත් එහම ඔලරයිට් සංගීත කණ්ඩායම ඔබ එන්න අපිත් එක්ක ප්ලේ කරමු කියලා යන්න වාට ඊට වඩා ලොකු ගානක් දෙනවා කිව්වොත් යන්න වගේමද කියන්නේ අනිවාර්යෙන්ම යන්න සනදප කතා කළොත් යන්න ස්ථාවර ඉන්න ඕලාරේ ඔව් එහෙම කියලාද නෑ මට එතන ඉතින් මගේ දේ කරගන්න බැරුව ගියොත් මම වෙන තැනකින් වෙන පැත්තකින් හරි යන්න පුළුවන් ඉතින් يعني කොහොම හරි කරලා තමයි කරලා ඔය මගේ මම ගහන්න බලන්නේ මගේ ටෝන් එක ගන්න තමයි මම හදන්නේ අනිවාර්යෙන්ම ඉතින් අනිවාර්යම සියලු දේවල් එකහෙලා ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා ඉතින් ප්‍රසංග වල සහභාගී වෙනවද මේ වෙනකොට ඔව් මේ ටිකේ මට ප්‍රසංග ගන්න ආවකට මේ ආරාධනාව ලැබිලා තියෙනවා ඉතින් කැමති දුරකථනංගේ බලන් රසිකයන්ට දුන්නොත් තිරේ දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් වල දාලා තියෙනවා මගේ දුරකථනය කිව්වොත් ප්‍රසංග වලට සහභාගී කරගන්න පුළුවන් 076 191 37 37 ඔය නම්බරේ හරහා අනිවාර්යයෙන්ම ඔයාලට බොබී මාල්ව සම්බන්ධ කරගන්න අනිවාර්යයෙන්ම ඔව් දැන් බොබී මාල් කිව්වහම රටක් ලෝකයක් අඳුරගත්තනේ දැන් ඔය නම එන්නේ ඔල්රයිට් හරහානේ මට දැන් අනිවාර්යයෙන්ම මට අහන්න නම දුන්න දෙයක් තමයි ඕක බැරි වෙලාවක් අයින් කරන්න කිව්වොත් එහෙම නම වාට හරියන්නේ අපි දැම්මේ කියලා කිව්වොත් එහෙම වායින් කරන සූදානම් වෙනවා මං අයින් කරනවා ඉතින් අයින් කරනවා අයින් කරනවා ඉතින් මම මගේ ID එකේවත් උපැන්නේවත් මගේ කිසිම මේ කොලේකවත් තැනකවත් කොහෙවත් මේ මගේ නම බොබී මාල් කියලා ලියලා නැහැ මම කාඩක් කියලා නැහැ මේ බලෙන් කියලා නැහැ මට බොබී මාල් කියලා කතා කරපන් කියලා එහෙම මම කවර කාඩක් කියලා නැහැ ඉතින් එහෙන් මාව වේදිකාවේදී හඳුන්වලා දුන්න නම තමයි බොබී මාල් ඒක අරගෙන යනවා ඉතින් ඒක අරගෙන යනවා ඉතින් අර මේ මට කතා කරන්නේ බොබී කියලා මගේ වයිෆ් උනත් කතා කරන්නේ මට අර බොබී කියලා අනිවාර්යෙන් වයිෆ් ගැන මතක් කරන්න ඕනේ ආදර සම්බන්ධතා එහෙම ආදර සම්බන්ධතාවය තාවකින් තමයි අපෝ වයිෆ් හම්බෙන්නේ ඉතින් කියන්නකෝ ජීවිත ගමනට ගොඩක් සහයෝගය හම්බෙනවද වයිෆ් ගෙන් අනිවාර්යෙන්ම කඩා කප්පල් කාරි පැතෙනුත් එහෙම තිබ්බා තියෙනවා ගොඩක් දේවල් කියන්නේ එයා හරහා මට ලේසි වුණා කරගන්න කියනවා කියන්නේ වයිෆ් ඉස්සරහට දාලා ඔයාගේ දේවල් වා කරගත්ත කියලා නෑ නෑ එහෙම නෑ ඒ කියන්නේ මම මගේ රසාව කරගන්න මට උදව් කරා ඊතරදී එයාගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඔය එහෙම එකක් එළිය යනවා අනේ නෑ මම වයිෆ් ඉස්සරහට දාලාවත් එහෙම එහෙම එකක් නෑ ෂුවර්ද ෂුවර් ඉතින් එයා සංගීතය ගොඩක් කැමති ඒ කියන්නේ මේ එයා ෆෑන් කෙනෙක් කියන ඕල් රයිට් සංගීත කරන්න මේ ෆෑන් කෙනෙක් ඉතින් රසිකෙක් රසිකාවියක් එතනට ගියාට පස්සේ ඉතින් එයාලා අහලා තිබ්බා කියනවා ගියලුතේ අමුතු චරිතයක් කියන්නේ මේ කුණ්ඩේ ඩෙඩ් ලුක් ගාලා කොටට මෙයා ගල්ලා මොකෙක්ද මේ අරන් දෙන්නේ කියලා අහලා තිබ්බා මේ වයිෆ් කියන්නේ ඒක ඔයා මන් දන්නෙත් නෑ කායින් හරි බෑන්ඩ් එකේ කායින් හරි අහලා තිබ්බා ඒවල් බලන්න පුතේ වැඩ එහෙම කියලා ඔමම ගිහිල්ලා තමයි මේ අපේ ප්‍රසංග බලන්න ඇවිල්ලා ඒ කියන්නේ එයාලගේ ගමේ අහලා පහල ඔල්රයිට් ප්‍රසංගයක් තිබ්බොත් අනිවාර්යෙන් අත්තරෙන්නේ යනවා බලන්න යනවා ඉතින් එහෙම ඇවිල්ලා තමයි කතා බහ කරලා තව සම්බන්ධෙන්න ඔව් ඉතින් ආදරේට වයිෆ්ට නම් කියන්නේ මොකද්ද ආදරේට ඉතින් කියන අම්මියෝ කියලා තමයි කියන්නේ අම්මියෝ මොකද්ද කියන්නේ බබීර අම්මියෝ තාත්ති තාත්ති කියලා තමයි කියන්නේ ආද සම්බන්ධතාව එහෙමයි වෙන්නේ ඔව් ඉතින් ওই විදිහට තමයි ජීවිත ගමන ඉතින් මම කියන්නේ බාධක කටු එහෙම කියලා කෑවද කියලා ඇහුවොත් එහෙම වාට දෙන්න උත්තරයක් තියෙනවද බර විදිහට ඒ කියන්නේ මගේ මේ ජීවිතේ ජීවිතේ බාධක කාම කරුළු ගොඩක් තිබ්බා ඒ කියන්නේ මමත් ෆිෂර්මන් කියන්නේ මුහුදු ප්‍රස්තාව කරපු දීවරේ අවුරුදු 8ක් 9ක් 10ක් විතර වගේ එක දිගට මම මුහුදු ගියා තාත්තා එක්ක අයියා එක්ක සමහර මුදලාල්ලත් එක්ක දවසේ බෝට්ටු දවසේ රස්තාව ඉතින් ගිහිල්ලා එහෙම තමයි ඉතින් මුහුදු ගියාට පස්සේ වඩු වැඩ කරලා තියෙනවා ඉතින් කියන්නකෝ දැන් මේ වඩු වැඩ කරා කිව්වා වයරින් වැඩ කරා තව මුකුත් තියෙනවා ජොබ් එහෙම කරපේ ෆයිබර් ග්ලාස් කරා ෆයිබර් ග්ලාස් යාඩ් එකක් කරා මම තාත්තා ඒ ලොකු කම්පැනි එකේ ගුත් අවුලක් නැහැ කියන්නේ වසරේ හොඳම බෝට්ටුව බවට පත් වුණා අපේ කරපේක අවුරුදු 4ක් වගේ සුළු කාලයක් තමයි කරේ ඒක හොඳටම කරා කියන්නේ එක බෝට්ටුවක් අපි එකයි 175,000ට තමයි දවසල දුන්නේ ඒක 2014 13 වගේ ජනප්‍රියම බෝට්ටුව ඒ කියන්නේ දීවරයන් අතරේ ඉතින් එයාලට එයාලට කැමති ඩිසයින් එකක් දාලා බෝට්ටුව කැමති පාටක් දාලා ගහන්න පුළුවන් මුලින්දම අපි අච්චු හදලා කරා අපි දැකලා තියෙනවා ඉතින් දැන් මේකට වෙනත් ව්‍යාපාර වලට යන්න හිතිලා නැද්ද මේ හැමදාම දැන් මියුසික් කරලා ජීවිතේ ඇත්තට මියුසික් කරලා ජීවිතේ හම්බ කරගන්න පුළුවන්ද මම අහන්නේ මිනිස්සු මිහිත් නෙමෙයි මියුසික් කරලා කියන්නේ මම කියන්නේ කලින් මියුසික් කරේ හොබි එකක් කරලා විනෝදාංශයක් හැටියටනේ කරේ ඉතින් පස්සේ මියුසික් වලින් මට ලැබිච්ච
ලැබෙන දේවල් වලින් ලැබෙන ප්‍රසංග වලින් වින රස්සාවක් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ ඉතින් අපිට. අනාගතේ මාරු වීමකට වෙන්නේ නැහැ නේ මියුසික් කතරලා. නෑ නෑ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් බැරිම වුණොත් තමයි ඉතින් යන්නේ ඉතින් ලංකාවෙ ඉන්නේ නැහැ කොහොර රටකට තමයි ඉතින් යන්නේ ඉතින්. ඉතින් බොබී මට අහන්න ඕන දෙයක් තමයි. ඔයා බොබ් මාලිව අනුකරණය කරාද? මොකද මිනිස්සු කියනවා මෙයා මෙහෙම නිසාද දන්නේ නැහැ මෙහෙම වෙලා තියෙන්නේ සින්දු කියන්නේත් ඒ විදිහට රගේ ස්ටයිල් එක සින්දු. නෑ නෑ මම එයාව අනුකරණය කරේ නෑ. බොබ් මාලි කියන චරිතය මම අනුකරණය කරේ නෑ. මේ මොකද එයාගේ පාට සහ පොඩ්ඩක් හරි හැඩරුව තිබිච්ච හින්දා වෙන්නේ නැති ඕල්ඩ්ඩ් සංගීත කණ්ඩායම අරා තමයි මේ රගේ චරිතයක් විදිහට අපි ඉස්සරහට යන් කියලා මෙයා කරේ. ඒ වුණාට මම මේ බොබ් මාලිගේ සින්දු දෙක තුනක් ගායනා කරා. ඒත් අමතරව දෙමළ සින්දු ගායනා කරා. හින්දි සින්දු ඕනම් භාෂාවෙන් ගායනා කරා. භාෂාවකින් එහෙම මට ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි නම් පොඩ්ඩක් හරි තේරෙනවනේ ඒවලින් අපි මේ ලිරික්ස් ඩවුන්ලෝඩ් කරලා. ඉතින් එහෙම මෙයා කරන්න පුළුවන් නේ. සමහර අය කියන්නේ හින්දි සින්දු තමිල් සින්දු තමිල් මට දන්නවා. තමිල් කතා කරන්න පුළුවන්. ඉතින් මොකද්ද යාලා කතා කරන්න කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙන හින්දා දෙමළ සින්දු ගායනා කරන්න මට ග්ලේසි. ඒ ආභාෂය. ඉතින් හින්දි සින්දු සාමාන්‍යයෙන් දෙමළ සින්දු ළඟින් යන හින්දා හින්දි සින්දු ටික ලේසි. ඉංග්‍රීසි බටහිර ගීත පොඩ්ඩක් අමාරුත් නෑ. නමුත් අයව හරියට කියන්න ඕන. හරියට කියන්න ඕන කියලා ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා ඉංග්‍රීසි. බට් ඉංග්‍රීසි හොඳට දන්න කට්ටිය. ඉතින් අපිට බොරු කරන්න බෑ. ඉතින් ඒකට සාධාරණයක් ඉෂ්ට කරනවා මම. ඉතින් සාධාරණ නිසා තමයි රටේ අස්සක් මුල්ලක් නෑරම බොබී මාල් කියන චරිතයට සිල් දෙන මාදර. ඉතින් ඔන්න බොබී මාල් ඔයාගේ නිවසටත් අපි අරන් ආවා. කලාකරු 250කට දෙන පැලේ අනිවාර්යෙන් පැල කරන්න ඕනේ. ඉතින් මේ බොහොම ස්තුතියි. වෙනදත් නැතිනම් අපි අරන් එන දේවල් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. නමුත් අද ඔන්න පැලයක් අරන් ආවා. බොහොම ස්තුතියි. අනිවාර්යෙන් පැල කරන්න ඕනේ මේකේ ගෙදර. අනිවාර්යෙන්ම පැල කරනවා. මේක අපේ අම්මට දුන්න ගමන් එයා ගාන්න හිටවන්න උන දෙන හිටවයි. ඉතින් අනිවාර්යෙන් දෙමාපු ගැන මතක් කරොත් මේ වැඩේට සහයෝගය දෙනවද? අනිවාර්යෙන්ම ලොකු සහයෝගයක් තියෙනවා එයාලගෙන්, අම්මගෙන්, තාත්තගෙන්, සහෝදරයන්ගෙන්, වයිෆ්ගෙන් ලොකු සහයෝගයක් තියෙනවා මට මේ ගමන යන්න. සංගීතයේ හරහා ඕන දෙයක් කරන්න නම් මට ප්‍රස්තාව ලබා දීලා තියෙනවා. මේ ගමන යද්දී වාට ඔව් විස පොවන්න කට්ටි ඉන්නවා. ඔළුවට අනවශ්‍ය දේවල් දාන කට්ටිය ඉන්නවා. නැතුවත් නෑ. ඔයාලට අහු වෙනවනේ. ඔව් ඉන්නවා කියන්නේ ගොඩක්. අහු වෙනවනේ ඔය ඒවට. ඒවටද මමද? නෑ අහු වෙන්නේ නෑ. අහු වෙන්නේ නෑ කියන්නේ අර මගේ තියෙන අර ෆිට් එක. ෆිට් එකට සමහරක් වෙලාවට මම අහු වෙච්ච අවස්ථා තියෙනවා ගොඩක් තියෙනවා. ෆිට් එකට අහු වුණා නම් මිසක් වෙන දේවල් නෑ. ඉතින් අනිවාර්යෙන්ම ස්තුතියි. ඉතින් ඔන්න අපි දුරහතනංක ලබා දුන්නා. ඉතින් ප්‍රසංග වලට සම්බන්ධ කරගන්න පුළුවන් බොබි මාල් කිව්වහම ඉතින් ප්‍රසංග වේදිකාවේ අමුතුම විදිහට ගීත ටිකක් ගායනා කරලා මිනිස්සුන්ට පොඩි ෆන් එකක් දෙනවා. ඇත්ත කතාව ඒකයි. අනිවාර්යෙන්ම ඉතින් ස්තුතියි අපි වැඩසටහනට බොබි ආවට සහ කාලෙ වෙන් කරලා දුන්නට. ඉතින් අපි ජේප්‍රොමෝ ගැන මුකුත් දෙයක් කියන්න තියෙන අදහසක්? අනිවාර්යෙන්ම ගොඩක් ස්තුතියි ජූටයි ජේප්‍රොමෝ හඳුනලා දෙන චරිතය. ජූට් අයියා කියන්නේ මේ ජේ ප්‍රොමෝ හරහා නෙමෙයි මම මෙයා වඳුනු ගත්තේ. මෙයා මම චූටි කාලෙන්දම දන්නවා, මගේ සහෝදරයෙක් වගේ. ඉතින් ගොඩක් දවස් මාව සම්බන්ධ කරගන්න මේ උත්සාහ කරා. ඒ බැරුව ගියා. ඒකට සමාව ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් අපි වගේ මේ දක්ෂයෝ කියන්නේ වැටිලා වැටිගෙනවා යන චරිත පොඩ්ඩක් එහෙම උස්සලා තියෙනවට නෑ වැටෙන්නේ නැහැ. දක්ෂතාවයකින් කම හින්දා වටන්න බෑ. බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතේ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ හැකියාව. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඉතින් ඔය දෙයක් ජීවිතේ කරපු නිසා තමයි ගායන ෆීල්ඩ් එක පැත්තෙන් මියුසික් ෆීල්ඩ් එකට ඒ දෙයක් කරපු නිසා තමයි ඔයා අද මේ තැන ඉන්නේ. ඉතින් ඇත්තටම හදවතින් මම ස්තුති කරනවා අපේ වැඩසටහනට ආවට. ඉදිරියේදී අනාගත බලාපොරොත්තු මුකුත් තියෙනවද? මම ගීත අලුත් දේවල් බලංගින් රසිකයන් දෙන්න ඕනේ කියලා. ඔව් يعني ඉදිරියේදී මගේ ගීත දෙක තුනක් එළියට එන්න තියෙනවා. අලුත් සංගීත ක්‍රම තුළින් එළියට එන්න තියෙනවා. මම සින්දුවක්වත් දෙකක්වත් يعني මගේ වැඩි සින් මගේ කියලා වැඩි සින්දු නැත්තේ මම කරන්න කැමති නෑ. අර ආවට ගියාට සින්දුවක් කරන්න කැමති නෑ. දැන් ඊපෙලා සින්දුවක් කරා. ඒකත් මම කරන්න නෑ.
YouTube දාලා තියෙනවා. හොඳයි දුකට කට් යහලා තිබ්බා. අනිවාර්යයෙන්ම. ඉතින් දැන් ඕනම කෙනෙක්ගේ තොරතුරක් ගන්න පුළුවන් නම් දැන් නමක් සර්ච් කරන්න එපා YouTube වලින් බොබි මාල් කිව්වහම සියලු තොරතුරු හොයා ගන්න පුළුවන්. Facebook එක, YouTube එක, Google එකේ අනිවාර්යයෙන්ම හොයා ගන්න පුළුවන්. ඉතින් සම්බන්ධ කරගන්න විදේශ සංචාර හැම යන්න ඉතින් කැමති ඇති මම හිතන්නේ ප්‍රසංග වේදිකාවල් ගීත ගායනා කරන්න. ඉතින් ඒ දේවල් වලටත් මම හිතන්නේ මේ වටසහන් පස්සේ වට ගලාගෙන එවි කියලා අදතින් විශ්වාස කරනවා. ඉතින් අපේ JPM channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහා පැත්තේ bell icon එකක් තියෙනවා. අලුත් update එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ all කියන එක දුන්නොත් තමයි අනිවාර්යෙන්ම ඔයාලට මාංශි නොවි කෙලින්ම smartphone එකට මේ වගේ රටේ වැඩකාරයෝ මේ වගේ දක්ෂ කලාකරුවෝ ඔයාලගේ අතරට අරන් එන්න අපි නිරතුරුව සූදානම් ඉන්නේ. අපි ලංකාවේ හැමදාම කියන වගේ බොබි අස්සක් මුල්ලක් නෑර ඔයාලා වගේ දක්ෂ හොයාගෙන යනවා. ඔව්. මොකද රටට දෙයක් කරානේ. ඒක කරපු නිසා තමයි අපි මේ කට්ට අපේ භාෂාවෙන් කිව්වොත් කරන්නේ ගන්නෙ. ඉතින් වැඩසටහනේ අද අවසාන හරියේදී තවත් ගීතයකින්ම අපි ඉවර කරමු කියලා මගේ යෝජනාව. මම හිතන බලන් ඉන්න අපේ කැමරාවෙන් අය කියන අනිවාර්යයෙන්ම ගීතයක් ගායනා කරගමු කියලා. මොකද අපි කෙසේ වෙතත් අපේ channel එකේ ඔයාට ආදර කරන පිරිස නම් අනිවාර්යයෙන්ම ඉල්ලයි තව ගීතයකට යමු කියලා. ඉතින් පට්ට හැවි බොබි ඉතින් වැඩසටහන ලස්සන්ට මෙහෙම ආරාගෙන යන්න ගිටාර එකනොත් මං හිතන්නේ කිව් වගේම කම්මි තුනෙන් ගේම ගැහුවේද. ඒ වගේම ජීවිතෙත් මං හිතන්නේ දක්ෂතාවයෙන් ගේම ගහන්න කියලා අපි හදවතින්ම සුප්‍රාර්ථනා කරනවා. 2019 තාවා 2020 දිත් එන බලාපොරොත්තුෙන් අදින් වැඩසටහන සමුගමු.